හොඳින් ලකුණු හතර ප්‍රවිෂ්ඨ වීම අගය කළ යුතුයි. ද්විත්ව ශතකයේ ලකුණු හතරක් පිටපස්සේ පන්දු ස්ථානගත කළා. ලකුණු හතරක් විය යුතුයි. ලකුණු හතර අත් කරගන්නවා දයාබර ක්‍රීඩාලෝලී ආසන්නනේ නරඹන්නනේ. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු හතර සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කරගන්නවා. පැතුම් නිස්සංක අනර්ග ප්‍රතිකරණයක්, විශිෂ්ට ප්‍රතිකරණයක්, ඉතාමත් විශිෂ්ට ප්‍රතිකරණයක්. ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට හෝ පරිවර්තනය කරගන්නවා මෙම ඉනිම. විශේෂයෙන්ම ආරම්භක ප්‍රතිකරුවා ලෙස පිටියට ප්‍රවිෂ්ට වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මෙම ඉනිම පරිවර්තනය කරගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ඉනිමක්, විශිෂ්ට ඉනිමක් හැටියට නම් කළ යුතුයි. ඔව් කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින්, ඉන් අනතුරුව කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ දෙමින් මෙන්න චරිත් අසලංක මේ සහෝදර පිතිකරුවා ඔසවනවා. එසවිය යුතු ක්‍රීඩකෙක් අනිවාර්යෙන්ම තමාගේ 50 වන තරගයේදී තමයි ද්විත්ව ශතකය ලබා ගන්න. එයත් වැදගත්. තමාගේ 50 වන තරගයේ ක්‍රීඩා කරමින් සිටියේදී පැතුම් නිස්සංක ද්විත්ව ශතකය ලබා ගන්න. ඒ වගේම ඔවර අප කලින් කතා කරපු මේ පැතුම් නිස්සංකගේ ඉනිම අද දින පුරා ඉතාමත් හොඳින්ම ලකුණු අතර ප්‍රවිෂ්ඨුණා. කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ පන්දු යවන්නට සහ පන්දු රකින්නට. විශේෂයෙන් පුල් පහර, ඒ වගේම ස්ප්‍රෙඩ් ඩ්‍රයිව් පහර, කවර් ඩ්‍රයිව් පහරවල් ඉතාමත් හොඳින් පිටියේ පුරා ලකුණු රැස් කරමින් පහරවල් එල කරමින් දැවැත්ත. මේ සොක් ස්විප් පහර පිටපිට 6-2ක් ලබා ගත්ත ඒ පහරව හරහා ඉතාමත් සුවිශේෂී ඉනිමක් මෙම ඉනිම පැතුම් නිස්සංකගේ